විශාල වශයෙන් විදුලිය විසන්දි කිරීමක් සිද්ධ වුණා. කොරෝනා වසංගතයත් එක්ක ඇති වෙලා තියෙන තත්ත්වයත් එක්ක මේ විසන්දි නොකර යම් කිසි කාල සීමාවක් ලබා දෙන්න පුළුවන් ද උන්ට ඒ ගෙවීම් කරන්න. මාස දෙකට බිලියන 44ක් විතර හිඟ මුදල් අය කරා ගන්න තියෙනවා. නුත් අපි ප්‍රතිපත්තියක් සයි 22 වර්ෂය සඳහා විසර්ජන පනත කෙටුම්පත් මතා බාධා කරන්න එපා. දෙවැනි වර කිවීම කවදාද? 60නේ. පොදු සේවාවන් සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 12.6ක්. ඊට ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය කාර්යාලය, අමාත්‍ය මණ්ඩල කාර්යාල සහ තවත් කාර්යාල රාශියක් ඇතුළත්. ලබන වසර සඳහා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය රුපියල් බිලියන 2.78ක් වනවා. පසුගිය වසරට සාපේක්ෂව එය රුපියල් බිලියන 6.6කින් අඩු කර තිබෙනවා. ලබන වසර සඳහා වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ ආරක්ෂාවටයි. එය බිලියන 373ක්. පසුගිය වසර හා සැසඳීමේදී රුපියල් බිලියන 18කින් ආරක්ෂක පිරිවැය වැඩි වී තිබෙනවා. ආරක්ෂාවට පසුව වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයටයි. එය රුපියල් බිලියන 286.7ක්. මහා මාර්ග අමාත්‍යංශයටද රුපියල් බිලියන 250.1ක් වෙන් කර තිබෙනවා. අධ්‍යාපනය සඳහා බිලියන 127.6ක් වෙන් කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව බිලියන 1ක වැඩිවීමක්. සෞඛ්‍ය අමාත්‍යංශයට වෙන් කර ඇත්තේ රුපියල් බිලියන 153.5ක් වන අතර මෙම වසරට සාපේක්ෂව බිලියන 6ක අඩුවීමක් දක්නට මුදල් අමාත්‍යංශය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 185.9ක්. මේ වසරට සාපේක්ෂව එය රුපියල් බිලියන 28ක වැඩිවීමක්. අයවැය දෙවන වර කියවීම හේවත් අයවැය කතාව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නොවැම්බර් 12 වනදා පස්වරුවේ ඉදිරිපත් කිරීමට නියමිතයි. අයවැය ඡන්ද විමසීම පැවැත්වෙන්නේ දෙසැම්බර් 10 වනදායි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.